පැහැදිලිවම ඒ දවසේ අපේ මගේ නිවස ඉඳ තිනකොට පොලිසියෙත් STF එකක විශාල පිරිසක් ඒ ස්ථානයේ ඉද්දි අවම බලවත් පාවිච්චි නොකිරීම පිළිබඳවත් ඒ සිද්ධියෙන් පස්සේ පරීක්ෂණ කටයුතු සාධාරණ නොවීම පිළිබඳවත් ඒ වගේම මින් ඉදිරියට එවැනි කාරණාවක් ඇති නොවෙන්න නිලධාරීන් දැනුවත් කිරීම තමයි ඒකෙදි සිද්ධ කරන්නේ. ඔබතුමාගේ නිවස ගැන පමණ දෙයක් මෙතන ප්‍රශ්නයක් නෑ. මෙතන අපි මානව හිමිකම් කොමිෂුවට පැමිණිලි මන්ත්‍රීවරුත් ඒ වගේම නිවාස ගිනිතපුව අය පැමිණිලි කරපු අයව වරින් වර කැඳවලා තිබුණා. මට මීට ඉස්සෙල්ලා කැඳවීමක් කරලා තිබුණා. මට ඒ දිනේ එන්න බැරි වුණා. ඒ නිසා තමයි අද මම මගේ මෙතනට ඇවිල්ලා ඒ තොරතුරු ලබා දෙන්න කටයුතු කරේ. අමතුවා සාමාන්‍ය නීතියේ තියෙනවා පොලිස් නිලධාරියෙක් දැක්කොත් මේ වෙනේ සිදුවීමක් සිද්ධ වෙනවා. ඔවුන්ට නීතියේ දැනටත් තියෙන ගණිසෙන් පල්ලෙහාට වෙඩි තියන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. එතකොට මේ පොලිසිය බලාගෙන හිටියේ මොකක් හරි කවුරුහරි නියෝගයක් දීලාද? ඒක තමයි අපිටත් තියෙන ගැටලු. ඒක සාකච්ඡා වුණේ තේකයි සාමාන්‍ය පෞද්ගලිකව ආයුධයක් පාවිච්චි කරන කෙනෙකුට පවා පුද්ගලයෙකු තමන්ටෝ තවත් කෙනෙකුට ජීවිතහානියක් හෝ දේපල හානියක් සිදු වෙනවා නම් ඔවුන්ටත් අයිතිය තියෙනවා පාවිච්චි කරන්න. ඒකට හමුදා පොඩි ත්‍රිවිධ හමුදාවත් ඒ වගේම පොලිසියත් මේ දවස පුරා විශාල සිදුවීම් ප්‍රමාණයක් සිදු වෙලා තියෙද්දි එකම ආකාරයට හැසිරීම කටයුතු කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳව ඒ අයට උපදෙස් දෙන්නේ අනුබල දුන්න අය කවුද කියන එක හොයන්න ඕනේ. ඒ වගේම අපිව දැනුවත් වෙලා තිබුණා ඒ අයට ආයුධ පාවිච්චි කරන්න එපා කියලා ඉල්ලී නියෝගයක් ලැබුණායි කියලා. ඉතින් ඒ සම්බන්ධව තමයි අපි මේ පැමිණිලි කරේ. හිටපු ඇමතිතුමා සහ තීරසේකර ඇමතිතුමා කියලා තිබුණා තැනකදී මේ සම්බන්ධයෙන් පොලිසියට විරුද්ධව යම්කිසි පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕනේ කියලා. මම නම් හිතනවා ජනාධිපති කොමිෂම පූර්ණ බලතල තියෙන ජනාධිපති කොමිෂම මේ සිද්ධීන් සම්බන්ධව මොකද මේක මේ ආකාරයේ සිදුවීම් මාලාවක් සිදු වෙන බව සිදුවීමට පෙර ආරක්ෂක අංශවලින් බුද්ධි අංශවලින් දැනුවත් කරලා තියෙද්දි මේ විදියට කටයුතු කිරීම පිළිබඳවම ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මේ නමින්දට ඉස්සෙල්ලා බුද්ධි අංශ මේ වගේ සැලසුමක් තියෙනවයි කියන එක දැනුවත් වෙලා තිබුණා. ත්‍රිවිධ හමුදාවා පොලිසිය දැනුවත් කරා. එහෙම කරලා තියෙද්දි මේ ආකාරයෙන් කටයුතු සිද්ධ වීම පිළිබඳව අපිට ගැටලුවක් තියෙනවා. දැන් එදා මේ නමින්ද සිද්ධිය ගෝල්සේ සිද්ධියත් එක්ක හා ඒ වෙලාවෙත් තිබ්බ මිනිසුන්ගේ පීඩනයත් එක්ක ඇති වෙච්ච එකක් කියලා හුදකලා කළ මේ ප්‍රශ්නේ විසඳු ගන්න බෑ. ඊට ඉස්සෙල්ලා ඉඳන් මේ වගේ සිද්ධියක් ඇති වෙන්න ඉඩ තියෙනවායි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ බුද්ධියන්ස දැනුවත් කළා තිබ්බා. එහෙමනම් ත්‍රිවිධ හමුදාව හා ආරක්ෂක ලේකම්තුමා පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමේ සම්බන්ධව කොයි විදිහටද කටයුතු කරේ කියන එක අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසානේ දැන් මේ වෙලේ පහර දීමක් සිදුනේ ගෝල් බේස් එකට පහර දීපු වෙනදා. ඒතර ගෝල් බේස් එක පහර දීම වළක්ව ගත්තනම් මේක වෙන්නේත් නෑ නේද? නෑ ඔබතුමා වැරදි. මම ඒකයි මුලින් කිව්වේ. මේ සිද්ධියට මේ නමෙන්ද සිද්ධියට එසෙල්ලා බුද්ධියන්ස වලින් දැනුවත් කරලා තිබ්බ මේ වගේ සිද්ධි මාලාවක් වෙන්න ඉඩ තියෙනවායි කියලා. එතකොට ඒ සම්බන්ධව කටයුතු කරේ නෑ. ඒක ගෝල්සේ සිද්ධිය අර අඳන්නේ ඉක්මිනට හැටෙන්න වගේ වැඩක් විතරයි. හැබැයි මීට පෙර ඉඳන් ඒක සැලසුම් සහගතව මේකලා සංවිධානය කරලා තිබ්බා. දැන් ඔබතුමාලගේ පක්ෂයක් හැටියට ඇහැට ඇඟිල්ලෙන් අනින්න නොදී ඉන්න තිබ්බා නේද ඒකනේ? මම හිතනවා එහෙම නොදී කියනම් හොඳයි. නමුත් ඒ සිද්ධියක් වුණා. ඒ සිද්ධියුනේ අරගලයට ගහන්න ගියා නෙමෙයිනේ. එතන ඒක වුණා නම් ගොඩක් හොඳයි. මොකද මම හිතියේ නෑ. මමත් පිළිගන්නයි වුණා නම් හොඳයි කියලා සිද්ධියක් වුණා. ඒක සිද්ධියෙන් වුණා නම් ඒ සිද්ධියට අදාළත් එක්ක කණු දෙක බේර ගන්නවා මිස මුළු රටේම අහිංසක මිනිස්සුගේ කෙවල් කිදි තියපු වැරදි. මොකද ඒ සිද්ධියට මම ඒ දවසෙත්තට අරලියගහ මන්දිරයට සම්බන්ධ නොවෙච්ච කෙනෙක්. මගේ ගෙදර තිබ්බා. මම ඒකට සහභාගී නොවෙච්ච මගේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ කෙවල් කිදි තිබ්බා. ඒක දේශපාලන වමනාව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලයට එන්න බැරි කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව සිද්ධ කරයි කියනක මම වක්කිරි කියනවා.